විපාක මොකද පුදුමව වෙනවා නේද මේ යුරින් වාතාවරණය කියන්නේ අපේ රාජ්‍ය මතුවරයා වෘද්ධික පසරද මහත්මයා ඔහුගේ නිවසකම මේ ආපු වෛද්‍ය පරිශ්‍රණයට ආපු කට්ටියට දුන්නා මේ මූත්‍රා සාම්පල දුන්නා ලේ සාම්පල දුන්නා ඒ වගේම කෙස්වලු දුන්නා ඒක නියපොතුන් මේක දෙන්න පුළුවන් ඔහු නිවැරදි වාර්තාව කොහොමද සේරම නෙගටිව් කියලා ඇවිල්ලා තියෙනවා දැනට පාර්ලිමේන්තුවේ හතර දෙනෙක් කැමතිලා තියෙනවා ටෙස්ට් එක කරන්න අපේ නියෝජ්‍ය නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වගේම සුසිල් ප්‍රේමදාස මහත්තයා පොදු විපක්ෂේ රජ්‍ය රාමනායක සහ බුද්ධික පතිරණ රාජ්‍ය මිතුරයා අපි දෙන්න නම් පාස් මම හිතනවා අනිත් අය මට බැල බැල ඉඳතුව මේ පරීක්ෂණයට මුහුණ දුන්නා නම් වඩා හොඳයි මේක මුළු ජනතාව බලන් ඉන්නවා මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ කුඩි වසංගතයට හවු නොවු අසු නොවු සුජාත පුත්‍රයන් ලෙස ජනතාව ඉදිරියේ කියන්නට අවස්ථාවක් තමයි දීලා තියෙන්නේ ඇත්තටම හොඳ අවස්ථාවක් දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන ක්ෂේත්‍රයේ අනිකුත් අයට නගර සභාව පළාත් පාලන හැබැයි අදාරම් තුන හලාවත මෙත්තෙස් පිරිනිවි කියලා තියෙනවා හලාවත ප්‍රදේශයේ ගොඩක් එක ගෙනගන්න හලාවත ප්‍රදේශයේ පළාත් පාලන හෝ නගර සභා මන්ත්‍රීවරේ කුරුත්තෙක්ට අතනගුර ගත්තා කියන එක මට ආරම්භ වෙන්න පුළුවන් ඒ කියන්නේ මං කියපු කතාව ඇත්ත වෙලා තියෙනවා ඉතින් ඒ වගේ මං හිතනවා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ යම් යම් අය අසු වේවි මොකද මේ මාත්‍රාව ගත්ත කියන එක නවත්තන්න බැහැ ඒක මම හිතනවා ඉදිරි තවත් අය අසු වේවි නම්පිගේ ඒගොල්ලන්ට කියලා වැඩක් නැහැ නම්පිගේ එක්සත් ජාතිකයේ මැති ඇමතිවරුන්ට ඒ කෘත්‍ය අධිකාරයකට හෝ ඒ කොමිටි වලට කියලා වැඩක් නැහැ උන් වෛද්‍යවරුන් නෙමෙයි මේක මොකද ඩේන්ජරස් ඩ්‍රග්ස් ඒ කියන්නේ අන්තරායක ඖෂධ කමිටුවේ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ ඒ වෛද්‍යවරුන් දන්නවා මේක ටෙස්ට් එක කරන්න CID එකේ අය දන්නවා විමර්ශනය කරන්න කොහෙන්ද කෝල්ස් යන්නේ කොහෙන්ද දැන් ඩිස්ට්‍රිබියුට් කරන්නේ කොහෙද තියෙන්නේ ඒක දන්න එතකොට මේක CID එකට අයිති වැඩක් නාකොටික්ස් එකට අයිති වැඩක් සහ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයට අයිති වැඩක් මේක මේ ගැන කිසි දෙයක් මම පොරොන්දු කියලා වැඩක් නැහැ මමත් ගියේ එක්කෝ ලැබෙන්න කියලා පෙන්වන්න ඕනේ ලංකාවේ නවලෝක ආශ්‍රයෝ පෞද්ගලික රෝගාලට ලංකා හොස්පිටල් බෝඩ්ස් නැත්තම් හේමාස් වගේ එකට යන්න පුළුවන් ඒවල කරන්න පුළුවන් නැත්තම් ගිහිල්ලා මේ ඒක දන්න ලැබෝටරි එකට ගිහිල්ලා කරගන්නවා මිසක් ඒක මවුන්ටේන්ස් වෙත් දෙනවා නෙවෙයි විවිධ ඒ වගේ නම් ඊට වඩා ඇඩ්වාන්ස් මේ රිපෝට් ගන්න පුළුවන් නියපොතු වලින් කෙස් වලින් ගන්න පුළුවන් රටවල් තියෙන හොන්කොන් වල ගන්න පුළුවන් DNA වලින් කරගන්න පුළුවන්ද කියලා මම ඇහුවා එතකොට වෛද්‍යතුමා කිව්වා DNA වලින් මොන්ටි කරන්න වෙන මොදයක් ඒ කියන්නේ තාත්තාම කවුද එයා පෙරපත කවුද කියලා වගේ කොහේ කතා කරගෙන යනවා දැන් මේ යුනි මාර්ග නතර කරන්නේ දැන් ඒක නවත්තන්න ඕනේ ඔව් දැන් මම හිතන්නේ ඔය ඔබ කියන කාරය ඒගොල්ලෝ මේ නොදී ඉන්නේ යූරින් නොගත්තට තවත් ක්‍රම තියෙනවා අල්ලන්න යූරින් වල තියෙන දවස් 4යි 5යි වෙන්න පුළුවන් 10යි වෙන්න පුළුවන් නමුත් බ්ලඩ් වල තියෙන එහෙම වෙන්න පුළුවන් නියපොතු වල තියෙනවා කෙස් වල තමයි හොඳම තියෙන්නේ ස්කල්ප් එකේ තියෙන කෙස් වලින් මේ දවස් 50ක් 60ක් 90ක් දක්වා මොනිටර් කරගෙන ගොඩක් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ ඒ හින්දා දැන් මුර ස්වේච්ඡාවෙන් වොලන්ටියර් ඇවිල්ලා මේක පෙන්නුවා නම් හරි වටිනවා මම ඒගොල්ලෝ කිව්වොත් මුදල් නැහැ කියලා බුද්ධික පත්‍රක මහත්මයා කිව්වා මේ එයා කොහොමරි කරගත්ත වැඩි නමුත් මේ අනිත් අයට මුදල් අවශ්‍ය නම් මම මුදල් දෙන්න ලෑස්ති ආවාසසිය ජනතාවත් ලෑස්තිලා ඉන්න ඔබතුමා සමාජයේ දැනට ආපෝ කියනවා
මේ මන්ත්‍රීවරුන් සම්බන්ධව මේ කොපි හරිතාවට උනා කියන්නේ සදාචාර සම්පන්නව ඒගොල්ලන්ට කිහිල ඉදිරිපත් කිරීම කියන කාරණාවද අනිවාර්යයෙන්ම තහාරි අපි මෙහෙමයිදමුකු රංජන් රාමනායක තමයි කොකෙන් ගෙන්නන්නේ රංජන් රාමනායක තමයි කොකෙන් ගහන්නේ අනිත් එක ආයතන සුජාත පුත්‍රයෝ මේක ඉන්නේ මම තමයි ආජුදාස් දේවදත් සාතන් සේවක රංජන් රාමනායක මම දැන් මතාවු චෝදනාවෙන් මම නිදේශ කොණ්ඩ නිදාස්නේ මගේ රිපෝට් එක තියෙනවා මම ඩ්‍රග්ස් 11ම මම නෙගටිව් මම පොසිටිව් නෑ ඒකට මම නෙගටිව් කියලා මගේ රිපෝට් එකේ ආවා මම ගත්තේ සුමානෙට ඉස්සල්ලා ඒක ස්ථාවරයක් ඉස්සල්ලා එතකොට අනිත්‍යයට පුළුවන් මාව බුරුකාරෙක් පචේක් අමූලික බුරුකාරෙක් මේ බයිලකාරෙක් මේ ටොම් පචේක් කියලා උපකරන්න විදිහ හොඳම ක්‍රමේ තමයි රංජන් බොරු කිව්ව මෙන්න අපේ රිපෝට් එකේ පෙන්නන්නේ ඉතින් පෙන්නන්නේ මොනවාද පක්ෂය නෑ උත් කියන්නේ අපි මාස් මේ ඒක කතාවේ කවුද කියන්නේ ලක්පටි කියන්නේ රංජන් බඳුන් බාඩ කරනවා මොනවද කිව්වේ තමයි මාන්නත් පෙන්නන්න ඕ ඒ වගේ බලන්න ඔබතුමා කියන්නේ මේ බොරු වල කියලා බොරු කියලා කියන්නේ මේ ඉස්සෝක් කියලා ඒ කියන්නේ ඒ කට්ටිය දැන් නැහැ නේද කොහෙන්ද ගන්න. ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ සටනට උදව් වෙන අයසා මේ සටනට ඒ සටන හල කරන්න හදන ඒ සටන මේ විආර්ථ කරන්න හදන ඒක සමච්චල් කරන හදන අය මම දන්නේ මොකක්ද දෙන්න කරන්නේ හේතුව කියන්නේ. මේක ජාතික ප්‍රශ්නයක්. මම මේ අහන්නේ මේ ජනතාවට කියන්නේ. අද අම්මල තාත්තලා මට කතා කරලා මේ සටනට උදව් වෙනවා. සමහර අම්මලව දූෂණය කරලා තියෙනවා තරුණයන් මේ හෙරොයින් කුඹේ මේ මම කොකේන් දාලා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් මේක මේක විහිළුවට ගන්න දෙපා කියලා විහිළුවට ගන්න ආයතන ජනතාව උත්තර දෙයි මට තියෙන මොලේ අමාරුවක් නම් ඒකට ජනතාව ඒකට මට උත්තර දෙයි මම මේ මොලේ අමාරුවට කැමති මට ඒකට ගොන් කතා කියලා කියනනම් මොලේ අමාරු කියලා කියනනම් මම ඒකට කැමති මම ජනතාව දන්නවා මම මොකද්ද මේක අනාවරණය කරන හේතුව ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්නේ මේ ප්‍රපාර්ශ්වය හරි බලවත් දෙයයි මිනි මර මරලා තියෙනවා වෙඩි තියෙනවා හරි පොසත් කට්ටිය වෙපන් තියෙනවා ඉතින් මම කියන්නේ නැහැ නාකොටික්ස් එකේ අය අල්ල නැහැ බුරු වෙනුනේ මේ ලපි මාත්‍ය බුරුවක් කරන වෙන්නේ නේ ගරු ජනාධිපතිතුමා බුරුවක් වෙන්න කරන්නේ අද නැත්තුමා මේ සේරම එක දේලා මේක නවත්තන්නේ ඉතින් මම දන්නේ මුතුවෙට්ටි මහත්තයා නම් කිව්වා අපි දන්නේ මොකද හේතුව කියන්නේ. දැන් UMP එකේ කවුරක් නැහැ ලෝකේ පාවිච්චි කරන්නේ. සේනාවක් සේනාවක් 10ක් UMP කවුරුත් නැහැ කියලා පාවිච්චි කරන්නේ. නෑ නෑ මම මම මේ ඒකයි කියන කතාව විශ්වාස කරන්න බෑ. මගේ මතය මම දැන ලාන්ත 24ක් තියෙනවා. එතන 4ක් 5ක් අතර ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් විමල් විරාජ මහත්මයාලේ පාර්ශවයේ ඉන්න දෙන්නේ. එතකොට එක ප්‍රෝප්පිය ඇතුළු නිදහස පෙරමුණේ ඉන්නවා 10ක් 14ක් අතර ගන්න. එතකොට ඒ වගේ තමයි ඉන්නේ කට්ටිය. එතකොට ජාතික JVP එකේ හිටපු අය ඉන්නවා දැන් ඉන්නේ නැහැ මට තේරෙන්නේ කොහොමද වරුවා. හිටපු එක්කෙනෙක් විනය කමිටුවේදී පිළිගන්න තියෙනවා. ඔහුට තියෙන ආතතිය නිසා මදන මෝදක සහ ගුමු වර්ග කස කල්ප පාවිච්චි කරා කියලා. ඔහු ඒකේ නිරපුවෙත් ඒ විනය කමිටුවේදී තමුන්ගේ ඩෙස්ක් එක ඇතුලේ මේ ගංජා මේ සහ මේ මදන මෝදක තිබුණයි කියලා. ඒක ඔහු පිළිගන්න තියෙනවා ඒක. ඒක නම් මහලේකම් තුමා ඊ කිව්ව නුඹතුමා සජ්ජත් පක්ෂේ කවුරුත් නැහැ කියලා මේක විශේෂ ප්‍රකාශයක් තුලේ සජ්ජත් පක්ෂේ කවුරුත් නැහැ කියලා නුඹතුමා කිව්ව කියලා මහලේකම් තුමා කියනවා මම මේ ප්‍රකාශයක් කිසිම විදිහක කළේ නැහැ මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විනාඩි 20ක් කතා කළා මට කතා කරන්න අවසර දුන්නා ගරු අගමැතිතුමා කවුද නුඹට දැන්නේ දැන් පරිස්සම් එකේ මේක තුලින් ගන්න තාක්ෂණිකව මම ඔව් ඒක තියෙනවා ඒක තියෙයි ඒක හැබැයි දවස් 50ක් 60ක් යනකම් තියෙනවා ස්කල්පිකේ ගෙස්සර තමයි මොහොසෙසිට වේවායි හොද මොහොද නා නවලෝකේ දන්නේ කොහොමද මට ලකීත් මාධ්‍යය කිව්වේ හොන්කොන් වලයි සිංගප්පූරුත් තියෙනවා ලංකාවේ මංගත්ත ටෙස්ට් එකේ නම drug abuse screening profile e-urine rapid test 11 drugs මේක ගන්න බෑ ගක්ස 11ක් මෙයා කරපු හැබැයි දැන් කාලේ පැනගෙන එනවා එහෙම අර දැන් අර මේ පොදු ටෙස්ට් එක කොංගෙන් ආරියෙ ඉතින් ඉල්පාක් ඉන්නවා ඔව් කාලක් එන්නේ මුදු වාගේ නෑ මේ ඒක අංග කියලා ගන්න පුළුවන් මං හිතන්නේ ගරු කතානායකතුමා ඇකේවෙමු අපිට එකපාර රෑන්ඩම් බ්ලඩ් ටෙස්ට් එකක් ගන්න මාධ්‍ය ඔබතුමාට සහයෝගය දුන්නු කරු කතානායකතුමාට කියලා ප්‍රෙෂර් එක දුන්නු එකපාර කරගන්න පුළුවන් රෑන්ඩම් ටෙස්ට් එකක් ජනතාව බොහෝම කැමති කීදී ජනතාව
ඊට වඩා හොඳයි මේ තමුන්ගේ නියෝජිත කුඩුකාරයෙක් විදිහට ඔප්පු කරගන්න. ඒ කියන්නේ මේ තීන්දුව తీරන ගන්න කැබිනට් එකේ පළාත් සභාවේ පළාත් පාලන නගර සභාවේ පිළිඳුරන්නේ මගින් නම් කොකෙන් ගාලා නම් ඒක නෑ කියන සත්‍යය හරි ගන්නවා. ඊළඟ චන්දිය දිනන්න පුළුවන් වෙලාවට මේ වර්තාව දාලා. කෙසල අවුරුද්දක් තියෙනවා. කෙසල අවුරුද්ද එන බේරෙන්න බෑ කට්ටියට. හොඳ ආරංචියක් තියෙනවා. තොන්නම නැමතුමාට මේ පිළිබඳව චෝදනාව කරලා තියෙන්නේ මම නෙමෙයි. මේ ඒ පිළිබඳව චෝදනාව කරලා තියෙන්නේ දිගම්බර මහත්තයා. දිගම්බර මහත්තයා මේ චෝදනාව කරලා නඩුවකුත් තියෙනවා. නඩු අංකය 22.6 DC කොළඹ DC. හොඳයි. කොළඹ DC නඩුව තියෙනවා කුරේලා ලෝයර් පොන්සරක චෙක් කරලා නඩු අවුරුද්දක් විතර අහලා තියෙනවා. ඒ නඩුවේ චුරිදිය තුන්දෙනෙක් කිව්වා සෙන්දිල් තොන්දමන්, ආරුමුගම් තොන්දමන්, දිගම් පළමු දිගම්බර මේ තුන්දෙනා අතර සටන් තියෙන්නේ. මේ තුන්දෙනා මේක පින්වල් කියලා සම්බන්ධයි කියලා ස්මිත්සානායක මහත්මයා වතුකරේ කියලා කියපු ස්පීච් එකක් තියෙනවා. මේ දැනගිට පොඩ්ඩේ පබ්ලික් ඩොකියුමන්ට් එකක් නේද? මේක තියෙනවා තුමාගේ චෝදනාව තියෙනවා කියලා. ඒක තියෙනවා අය. බුදුහාමි තියෙනවද? ඔව්. ඉතින් මම මේක හරහා තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ ඔහුට චෝදනා තියෙනවා මේ කොපෙන් පාවිච්චි කරනවා කියලා චෝදනාව තියෙන්නේ නුවර බෙන්නේ. මේ ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. ඒක උසාවියේ පැත්තට ප්‍රශ්නයක්. මම විතරනේ උසාවියේ කියනවා. මම විතරනේ මේ කියන්නේ. මේක මේ මා විතරක් අල්ලගන්න බා අධිකරණ ඇමතුමා මම එදත් කිව්වා. සංගය පත්‍රයේ මේ කියනවා. කුඩු ගහන නැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඩබල් ඩොක්ටර් කෙනෙක් අධිකරණ ඇමතිවරයෙක් කියන්නේ මේ. කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. අද ඒක ඇත්ත වෙලා තියෙනවා. අද මේ කලාවටත් අහු වෙලා තියෙනවා. ඒක හම්බුණාද ඒක? හැබැයි ඒක නම් ඉලි වෙලා තින්නේ නැහැ. මොකද? තොන්නමන් ගැමුණා. තොන්නමන් ඉලි වෙලා නැහැ නේද තාම? අපේ චෝදනාව විතරයි තියෙන්නේ. තාමත් දැම්ම ගොඩනේ. නෑ නෑ චෝදනාව ටෙස්ට් කරන්නේ නැහැ නේ. ඔබතුමා ලිස්ට් එක දැන් නෑ මම කියන්නේ බොරුවක් කියන ලෝකෙ කියන්නේ. නෑ නෑ ඔබතුමා ලිස්ට් එක දැන් නම දුන්නා කියලා එතුමා ලබන් දුන්නා කියලා. නෑ ඒ ලිස්ට් එකේ තියෙනවා. එතකොට එයාට තියෙන්නේ මම එසේ නොවන බව ඔප්පු කරන්න කියලා ටෙස්ට් එක. හරි. ඒක වරහන් කිව්වා. දැන් අනිත් අය කොහොමද දැන් කිව්වා පොරේ. අනේ නෑ ඌට කිව්වා නම් නෑ මල්ලි ටෙස්ට් එක ටෙස්ට් එක කරන්නේ ලැබ් එකෙන්. අපි කියන දන්නේ නෑ. දැන් මේකේ වාර්තාව කියලා හරිද? අනිවාර්යෙන් එනවා බයි. බයි. මම ජනතාවගෙන් ඉල්ලනවා මම මේ නම් ලිස්ට් එක දෙන්නම්. නාම යෝජනා දෙන කාලෙට මම නාම යෝජනා මණ්ඩලවලින් ඉල්ලනවා කරුණාකරලා මෙවැනි පුත්‍රයන් නාම යෝජනා දෙන්න එපා. ඒ වගේම ජනතාවට කියනවා බැරිලාවත් නාම යෝජනා මණ්ඩල මුදල් හෝ අල්ලස් අරගෙන නාම යෝජනා දුන්නොත් මෙයා ඒ පාර්ලිමේන්තුවට එනවන් එපා කියන ඉල්ලීම මම ජනතාවට කරනවා. එතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂය නෑ කියලා. එනිට අපේ ආර්ථිකය කියලා මේක වැඩිපුර ඉන්නේ පොදු විපක්ෂයේ කට්ටිය කියලා. අපි ඒ අල්ලලා පටන් ගමු. ඒ අල්ලන්න පටන් ගන්න සපුවේදී අල්ලන ගමන් තෝරු බෝරු හාල් මැස්ස අසේරවල් ලැබුවේ. ඒකට ඔබතුමා පක්ෂය ඇතුළට අගමැතිතුමා ඉදිරියේ කියනවා සංජාන පක්ෂ කවුරුත් නැහැ කියලා. ඉදිරියේ කියනවා ඉන්නවා කියලා. මම කිව්වේ මගේ ප්‍රකාශය කිදිනකවත් ඉල්ලාස් කරගන්නේ නැහැ. ඔබතුමා ඉල්ලාස් කරගන්නේ මම ඒ නම් ටිකමයි කිව්වේ කතානායකතුමාටත්, ඒ නම් ටිකමයි කිව්වේ CID එකටත්, ඒ නම් ටිකමයි කිව්වේ අන්තරායක ඖෂධ කමිටුවටත්, ඒ නම් ටිකමයි කිව්වේ මේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ. අගමැතිතුමාට කියලා දෙන්නේ නම් නම් ටික කියලා දෙන්නේ මම කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ඩයරි අරලා නම් ටික දෙන්න ගත්තදි නෑ මෙතන අවශ්‍ය නැහැ. අගමැතිතුමා සිල් ගන්න. අගමැතිතුමා නෑ ඒ නම් ටික එයා කිව්ව දෙන්න කියලා ටෙස්ට් එක කරන ස්ථානවල. අගමැතිතුමා නම් කියන්නේ අද අගමැතිතුමා වෛද්‍යවරයෙක් නෙමෙයි මල්ලි. නෑ නෑ අතකම පක්ෂේ විනයගෙන විනයගෙන කතා කරලා තිබුණා. මට ටීම් වර්ක් එක ගැන යන්න සාමූහික වැඩ කිව්වම නෑ කියලා කිව්වා. එතකොට කිව්වා මේ මම කිව්වා මාව අයින් කළොත් මම ස්වාමීන් වහන්සේ ඉල්ලන්න මම පක්ෂමාන කරන්නේ නැහැ.
මොසුආදී වෙලා ජනතාව උපකරණ වන්දේ බාමනායක පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා ඔයාලා හගෙන්නයි පත් වෙයි නැත්නම් තමයි මම ආයසනාව දෙනවා කියලා මම විනාඩි 20 කට කතාවක් කළා. Thank you.